සුබ දවසක් වාසනාවන්ත දවසක් වෙන්න කියලා අදත් ප්‍රාර්ථනා කරන අතරේ අදත් කතා කරන්න හිතුවා. මේ දවස මම ඔබට කතා කරා මේ ටෙස්ලාගේ 369 ක්‍රමය යොදාගෙන කොහොමද ආදරයක් ලබා ගන්නේ සහ විවාහ වෙලා නැත්නම් විවාහය ඉක්මන් කරගන්නේ කොහොමද කියලා. ඇත්තටම මේ ක්‍රමය සාමාන්‍යයෙන් තියෙන ක්‍රමයට වඩා චුට්ටක් වෙනස් කරලායි මම කරේ පරීක්ෂණයක් ඇසුරින් කරපු ක්‍රමයක්. ඒ සාර්ථක වුණා. ඒ නිසා මම ඔබට කියලා දුන්නේ. නමුත් කෙනෙක් අහලා තිබුණා මේ ක්‍රමයේදී කතා කරන්නේ වෙනස් දෙයක්. ඇයි ඔබ මෙහෙම කතා කරන්නේ කියලා. ඇත්තටම මේ වෙනස් දෙය ඒ සරල ක්‍රමයක් අද කියලා දෙන්න ඕනේ කියලා හිතුවා. නැත්තම් ඔබට මේ දෙක අතර තියෙන වෙනස අඳුරා ගන්න බැරි වෙයි. සාමාන්‍යයෙන් ටෙස්ලාගේ 369 ක්‍රමයේදී කරන්නේ අපිට අවශ්‍ය දෙය අපි තුන් පාරක් ලියනවා. අවශ්‍ය ඉලක්කය ආදරේ නම් විවාහය නම් රැකියාව නම් රැකියාව උසස් වීමක් නම් විභාග සමත් වීම නම් එහෙම නැත්නම් මෝටර රථයක් නම් නිවසක් නම් ඉඩමක් නම් අපි අවශ්‍ය දේ තුන් පාරක් ලියනවා උදේ කාලේ. ඊට පස්සේ දවල් කාලේ ඔබට අවශ්‍ය දේ ලැබීම ගැන සතුට පළ කරලා ලියනවා 6 වතාවක්. තුන් පාරක් උදේ ලියනවා අවශ්‍ය දේ කුමක්ද කියලා ඉතාම කෙටියෙන් එක වචනයකින් හෝ දෙකකින්. ඊට පස්සේ දවල් කාලයේදී ඒ අවශ්‍ය දේ ලැබීම ගැන ඔබ සතුටුයි කියලා 6 වතාවක් ලියනවා. ඉන් පස්සේ රාත්‍රී කාලයේදී ඒ අවශ්‍ය දේ ලැබීම සම්බන්ධයෙන් විශ්වයට ස්තුති කරලා 9 වතාවක් ලියනවා. මෙන්න මේක තමයි ටෙස්ලාගේ 369 පොදු ක්‍රමය හැමෝම කියලා දෙන. ඉතින් මම ඊට වඩා චුට්ටක් වෙනස්ව කතා කරන්න හේතුව තමයි අපි අපිට අවශ්‍ය දේ ලබන්න වාසනාවන්තද අපිට හැකියාව තියෙනවද කියන එක අපේ මනසේ තැම්පත් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ දේ ලැබීම ගැන සතුට පළ කරන්න සහ ඒ දේ ලැබුණාට පසු ස්තුති කිරීම තමයි මම ඊයේ දවසේ කතා කරේ. නමුත් ටෙස්ලාගේ 369 සරල ක්‍රමය ගත්තාම ඔබට අවශ්‍ය ආදරේ නම් ඔබට අවශ්‍ය අපි හිතමු කෙනෙකුගේ ආදරේ දැන් ඔබත් එක්ක කාලයක් තිස්සේ ආදරෙන් ඉඳලා එයා තරහ වෙලා නම් හැබැයි අවශ්‍යත් එයාම නම් ටෙස්ලාගේ 369 ක්‍රමයේදී කියනවා ඒ කෙනාගේ නම ඇතුළත් කරන්න. ඒ කෙනා අපි හිතමු උදාහරණ නිරෝෂා කියලා ඒ වගේ නමක් නම් අවශ්‍ය පිරිමින් කෙනෙකුටත් එහෙම උදාහරණයකට මම ගත්තේ. ඊට පස්සේ ඔබ ඕනෑම දවසක් තෝරාගෙන උදේ කාලේ මේකට වෙලාව වගේ කාලේ ඔබ ඕනෑම දවසක් යොදාගෙන ඕනෑම වෙලාවක උදේ කාලේ ඔබට අවශ්‍ය නම නිරෝෂා නම් නිරෝෂා 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 කියලා තුන් වතාවක් ලියන්න. ඉන් පස්සේ දවල් කාලේ නිරෝෂා සහ මාතර ආදරයක් ඇති කිරීම සම්බන්ධයෙන් අපිව එකතු කිරීම සම්බන්ධයෙන් මන් සතුටුයි කියලා එක 6 වතාවක් ලියන්න. අපිව ආදරයෙන් එකතු කරාට මට හරි සතුටුයි කියලා 6 වතාවක් ලියන්න. ඉන් පස්සේ රාත්‍රී කාලයේදී නිරෝෂා සහ මාතර ආදරයක් ඇති කිරීම සම්බන්ධයෙන් අපිව ආදරයෙන් එකතු කිරීම සම්බන්ධයෙන් විශ්වයට ස්තුති කරලා 9 වතාවක් ලියන්න. මේ ආදරය කියන දෙයට මෙහෙම වුණාට විවාහය නම් අපි අතර විවාහයක් ඇති කරන නිරෝෂා මා සමග විවාහ කර දුන් විශ්වයට ස්තුති. මේ වගේ 9 වතාවක් ලියන්න ඔබට අවශ්‍ය කාරණේ. මේක තමයි ටෙස්ලාගේ 369 නියම ක්‍රමය. ඉතින් ඒට චූටි චූටි වෙනස්කම් ටිකක් එකතු කරලා තදා බලපු ක්‍රමය තමයි මම ඊයේ කියලා දුන්නේ. එතකොට මේක ආදරය සම්බන්ධයෙන් නම් නැවතත් කිව්වොත් ඕනෑම දවසක උදේ කාලයක ඔබට අවශ්‍ය කෙනාගේ නම තුන් වතාවක් ලියන්න. ඉන් පස්සේ ඔබට අවශ්‍ය කෙනා ලැබීම ගැන සතුටුයි කියලා ඒ දවසේම දවල් කාලේ 6 වතාවක් ලියන්න. ඉන් පස්සේ රාත්‍රී කාලේ අවශ්‍ය කෙනා ලැබීම සම්බන්ධයෙන් විශ්වයට ස්තුති කරලා 9 වතාවක් ලියන්න. මෙන්න මේ විදිහට දවස් 21ක් මේ කරාම ඇත්තටම හොඳ ප්‍රතිඵල ලැබුණා කියලා මට හුඟ දෙනෙක් කිව්වා. නමුත් මම කලින් කියලා දුන්න ක්‍රමය ස්වයං යෝජනාවක් එක්ක කරන ක්‍රමයක්. ඒ ඉතාමත් සාර්ථක ක්‍රමයක්. මොකද මේ ස්වයං යෝජනා කියන දේ අපේ යටිහිත ඉතාමත් ආදරෙන් පිළිගන්නා මේ ස්වයං යෝජනාව. ඒක නිසායි මම ඔබට කිව්වේ ඊයේ කතා කරේ ආදරය අවංක ආදරය මම සැබවින්ම අන්‍යයන්ට ආදරය කරමි. ඒ නිසාම මට අවංක ආදරයක් ලැබෙන බව මම විශ්වාස කරනවා. මේ වගේ දෙයක් ස්වයං යෝජනාවක්. ඒ වගේම තමයි මෙන්න මේ ක්‍රමය ටෙස්ලා හිමි 369 ක්‍රමය ඔබට අවශ්‍ය පුද්ගලයාගේ නම ලියලා තුන් වතාවක්. ඉන් පස්සේ එයා ලැබීම ගැන සතුට පළ කරලා 6 වතාවක්. ඉන් පස්සේ ලැබුණ සතුටට ස්තුති කරලා 9 වතාවක් දවසේ කාල වෙන් කරගන්න කොටස් තුනකට. එහෙම නැත්නම් ඔබට දැන් දවල් කාලයේ ලියන්න අමතකුණා නම් රැකියාව නිසා හරි කොහොම හරි ඒ රාත්‍රී කාලයේ ලිව්වට කමක් නැහැ. නමුත් ඔබ මේක ලිව්වට පස්සේ පැය දෙකකවත් පරතරයක් තියෙන්න ඕනේ ස්තුති කිරීම ලියන්න. එහෙම තමයි කරන්න ඕනේ. කෙනෙකුට කියන්න පුළුවන් මම මේක එකපාරම ලියන්නද.
ඒ කියන්නේ උදේ කාලේ ලියන්නෙත් නැතුව දවල් කාලේ ලියන්නෙත් නැතුව රාත්‍රියට පමණක් කරන්නද කියලා. එහෙම කමක් නැහැ. හැබැයි මේ ලියන අතරතුර කාලේ පොඩි පැයක දෙකක වෙනසක් තියාගන්නවා නම් තමයි ගොඩක් හොඳ. එකපාරම අර 33 වගේ මේක ලියන්න එපා කියන්නත් ඒක හේතුවක් තියෙන්න ඇති. ටෙස්ලා කියන්නේ නිකොලා ටෙස්ලා කියන්නේ ඉතාමත් දක්ෂ විද්‍යාඥයෙක්. ඉතින් මේ ක්‍රමයේදී පැය ගානක පරතරයක් තියන්න කියන්නේ යම් හේතුවක් තියෙන්නට ඇති. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ මේ උදේ කාලේ දවල් කාලේ කරන්න අපහසු කෙනෙක් නම් රාත්‍රී කාලේ පමණක් කරන්න පුළුවන් කෙනෙක් නම් රාත්‍රියේදීත් පැයක හෝ අඩුම තරමින් පරතරයක් ඇතිව මේ කරන්න කියලා මම ඉතාමත් ආදරෙන් කියනවා. ඉතින් නැවතත් මතක් කරොත් ඔබට ආදරය සම්බන්ධයෙන් නම් මේ කරන්නේ ඔබට ආදරය කරන කෙනා ලබා ගැනීම සම්බන්ධයෙන් නම් ඒ කෙනාගේ නම ඇතුළත් කරන්න. ඉතින් නම් දෙක තුනක් මේට ඇතුළත් කරන්නට එපා. කිසිසේත්ම ඔබට අවශ්‍ය පුද්ගලයාගේ නම තුන් පාරක් ලියන්න දවසේ උදේ කාලේ. ඊට පස්සේ අවශ්‍ය කෙනා ලැබීම සම්බන්ධයෙන් සතුට පළ කරලා හයවතාවක් ඔබ ලියන්න. ඉන් පස්සේ අවශ්‍ය කෙනා ලැබීමට විශ්වයට ස්තුති කරලා ඔබ නවතාවක් ලියන්න. ඉතින් මේ උදේ දවල් රාත්‍රිය කියලා වෙන් කරගත්තාම මේ පැය ගානක පරතරය අපිට ඉතාමත් පහසුවෙන් හදාගන්න පුළුවන්. මෙන්න මේක තමයි ටෙස්ලාගේ 369 නියම ක්‍රමය. නමුත් මම කලින් කරේ මම අත්හදා බලපු ක්‍රමයක් මිසක ටෙස්ලාගේ තිබුණ ක්‍රමයක් නෙමෙයි. නමුත් ඒ ඉතාම සාර්ථකයි. 99%කටම සාර්ථක වුණා. ඒ වීඩියෝවත් බලන්න. විවාහ ප්‍රමාද නම් කොහොමද ඉක්මන් විවාහය සිද්ධ කරගන්නේ කියලා කරපු වීඩියෝව ඉතාම සාර්ථක වුණා 99 දෙනෙකුට. ඉතින් ඒ නිසා ඔබට පහසු ක්‍රමයක් යොදා ගන්න පුළුවන් මේකෙදි. කෙසේ වෙතත් ටෙස්ලා ගැන කතා කරොත් මේ නිකොලා ටෙස්ලා කියලා කියන්නේ අපේ රට බොහෝ දේවල් නිෂ්පාදනය කරපු කෙනෙක්. ඒ වගේම තව වසර ගණනාවක් ඉදිරියට අනාවැකි කියපු කෙනෙක්. ඉතින් ඒ අනාවැකි අද වෙද්දි සාර්ථක වෙලා තිනවා. ඒ නිසා මේ ක්‍රමය තමයි මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වල තියෙන මෙතඩ් සියල්ල එකතු වෙච්ච ක්‍රමය. ඒකෙදි කතා කරනවා මම අර තත්පර 17 ක්‍රමය ගැන කතා කරා. එහිදී අපි කතා කරනවා තත්පර 17ක් ඇතුළත අපිට අවශ්‍ය දේ විෂුවලයිස් කරන්න, එහෙම නැත්නම් චිත්‍ර රූපමවා ගන්න කියලා. ඉතින් මෙන්න මේකෙදිත් ඔබ ආදරය කරන කෙනා ඒ නම ලියද්දී ඒ කෙනා ඔබට සම්බන්ධ වෙලා ආදරෙන් ඉන්න විදිය ඔබ සිතින් මවා ගන්න ඕනේ. ඊට පස්සේ ඔබ සතුට ගැන ලියද්දී ඔබ දෙදෙනා සතුට වෙන ආකාරය, පෙරසේම ආදරෙන් ඉන්න ආකාරය ඉතින් මවා ගන්නට ඕනේ. ඊට පස්සේ ඔබ රාත්‍රී කාලයේ ස්තුති කිරීම ලියද්දී ඔබත් එක්ක මේ අදාළ කෙනා සදාකාලික සතුටින් ඉන්න ආකාරය සිතින් දකින්නට ඕනේ. මේ තමයි ඉතාම සාර්ථකම ක්‍රමය. මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වල තියෙන ඉතාම සාර්ථකම ක්‍රමය මේ. ඔබ කරලා බලන්න. හැබැයි කවදාකවත් කියන්න එපා මට මේක හරි ගියේ නැහැ කියලා. මොකද මම මේක හුඟක් අය කතා කරන්නේ මම මේක ඔබෙන් මුදල් ගොඩාක් අරගෙන කියලා දුන්න ක්‍රමයක් විදිහට. එහෙම නැහැ. මේ නොමිලේ කියලා දෙන ක්‍රමයක්. ඉතින් මේකට ආඩපාලි කියන දොස් කියන්න කනගාටු වෙන්න එපා. මේක හරි ගියේ නැහැ කියලා තව වතාවක් උත්සාහ කරන්න. මොකද මේ ගුරුකමක් නෙවෙයි, මේ මනසත් එක්ක යටිහිතත් එක්ක කරන පුංචි අභ්‍යාසයක් මිසක ගුරුකමක් හෝ ජ්‍යොතිෂය සම්බන්ධ දෙයක් නොවන බව මතක තබා ගන්න. ඉතින් අදට ගිහිල්ලා ඉන්නවා. තවත් දවසක හමු වෙනවා. ඔබට වටිනා දෙයක් මේ වගේම අරගෙන. සුබ දවසක්. ස්තුති රැඳී සිටි.